Good morning. Mage nama Harsha, Harsha Perra. Mama tamai CEO of AEMC Global. Api attara da mama attara me student recruitment karanna padanga de 2006 attara Australia ave ekena mage PR ekak hambechcha gam wage. Danta avurudu experience ekak thiyena man hitanne avurudu 2006 nan 2014 avurudu 18k experience ekak 18 years. Etara mage mama dakka dewal tamai godak welawata ඒකනේ ග්ලෝබල් ඉකොනොමික් ක්‍රයිසිස් එකක් 2006 තිබ්බා ඊට පස්සේ GFC එක දිගටම ගියා ඊට පස්සේ ඕස්ට්‍රේලියාව තිබ්බ ප්‍රශ්න ලෝකෙ තිබ්බ දේවල් හැමදේම දැකලා තියෙන එක්ස්පීරියන්ස් එක නම් මම මේක ෂෙයා කරන්න බැලුවේ මොකද එක හේතුවක් තමයි මේක ෂෙයා කරන්න මට හිතුණ දේ මම දැක ගොඩක් අය සමහර වෙලාවට වැරදි අර්ථකථන දෙනවා මේ ස්ටුඩන්ට් රික්‍රූට්මන්ට් වලදී ස්ටුඩන්ට්ස් වලට කරන්න කියලා සමහරලාට ඒ කියන්නේ වැරදි කෝසස් ගැන දෙනවා ඒක ගොඩක්ම ප්‍රශ්නයක් මොකද අර දැන් හැම අවුරුදු පහෙන් පහට වගේ අපි කියමු පහෙන් පහට වගේ ඔස්ට්‍රේලියාවේ ජොබ් මාකට් එක ගොඩක් දාර චේන්ජ් වෙනවා දැන් ඔස්ට්‍රේලියා දැන් මේ ළඟදී අපි ගියා এডুকেෂන් සමිට් එකේදී এডুকেෂන් සමිට් එකේදී සෑහෙන කතා කරේ ඔස්ට්‍රේලියාවේ කොහොමද AI යස් කරන්න පුළුවන් ඒගොල්ලොත් කිව්වේ AI අමාරු ඔස්ට්‍රේලියා යස් කරන්න මොකද එනර්ජි කෝස්ට් එක අය ඔය මේ බිල්ස් වලට යන ඉලෙක්ට්‍රිසිටි කෝස්ට් සෑහෙන යනවා මොකද අර මේ සර්වර්ස් එහෙම දාන්න ඕනේ ඉඳලා ඉතින් ඒකින්ද අපි මං හිතුව ඇත්තටම හරියටම ෂෙයා කරන්න ගොඩාක් දේවල් ගොඩක් ළමයි දන්නේ නැහැ ඔස්ට්‍රේලියාවේ ස්කෝලර්ෂිප්ස් කොහොමද ගන්න කියලා ඒ වගේම TAFE වලට මේවා කරන්න කොහොමද මොන කෝසස් ද යන්න පුළුවන් මොනවාද හොඳම කෝසස් ඇත්තටම මේ දවස්වල තියෙන ඒ කියන්නේ කෝස් එකම දැන් අපි දැක්ක දේ තමයි කෝස් එකත් එක්ක ළමයි හදනවා කෝස් එක කරපුවාම තමයි ඒකෙන් කරගන්න පුළුවන් කියලා කෝස් එක විතර නෙමෙයි ඒක දේවල් සැටිස් කරන යාට ලොง ටර්ම් කරියර් පාත් එකක් හරි ඕස්ට්‍රේලියාව හරි පිට රටක් හරි ගිහිල්ලා ඒ ලොง ටර්ම් කරියර් පාත් එකේ යන්න ඕන නම් කොහොමද යන්නේ කියන එක. ඉතින් අපි මන් දැක්ක දේ තමයි ගොඩක් කලාවට ගිය අවුරුදු 5 ඇතුළතදී හරි අවුරුදු 10 2015න් පස්සේ ආපු සමහර ළමයි අර කම්පිටිෂන් එකත් එක්ක ටිකක් යාගන්න බැරුව ඒගොල්ලෝ ගොඩක් කලාවට එක තැන ස්ටක් වෙලා ඉන්නවා. මොකද දැන් අපි දැක්කොත් මීට දැන් මේ අවුරුදු 20ක් දැන් මම අවුරුදු 16 17ක් මම මේ ෆීල්ඩ් එකේ ඉන්නවා. ඒ අවුරුදු 20ට දැක්ක දේ තමයි කවදාකවත් occupation ඒ කියන්නේ high demand කියන මේක මේ PR migration ගැන කියන්නේ ඔස්ට්‍රේලියාවේ කොහොමද තියෙන high demand කියන occupation එක change වීමක් උන්නේ නැහැ ඇත්තටම. ඒ change උනේ මොනවාද? ඒ occupation එකට යන්න පුළුවන් තියෙන requirements එක change වුණා. දැන් අපි ඒක පටලව ගන්න අපි හිතනවා දැන් අපි හිතන්න ඕනේ ඔස්ට්‍රේලියා හරි කැනඩා UK USA නිව්සීලන්ත මොකක් හරි රටකට යනකොට මේ රටවල් ඒ කියන්නේ හයි කැපිටලිස්ට් කන්ට්‍රීස් ඒ කියන්නේ හයිලි ඩෙවලොප් කන්ට්‍රීස් ඒතර හයිලි ඩෙවලොප් කන්ට්‍රීස් වලට එනකොට අනිවාර්යයෙන්ම මොනවාද මේ කම්පිටිෂන් එක සෑහෙන්න වැඩි. ඒ කම්පිටිෂන් එක වැඩි කියන්නේ ඒ කියන්නේ ඇත්තට දැන් කන්ට්‍රී එක ඩෙවලොප් කරන යනකොට අනිවාර්යෙන් ස්කිල් ඒ කියන අවශ්‍ය ස්කිල් ඩිමාන්ඩ් එක අනිවාර්යෙන්ම වැඩි වෙනවා. ඒතර ස්කිල් ඩිමාන්ඩ් එක වැඩි වෙනකොට කොහොමද අපි මේ ස්කිල් ඩිමාන්ඩ් එකත් එක්ක කෝප් වෙන. එතකොට අපි මේ ආපු විදිහෙම කරනවද නැත්නම් අපි අපේ රටවල් වලින් ආපු විදිහට කරනවද? එහෙම කරන්න බෑ ඇත්තටම. එතකොට ස්කිල් ඩිමාන්ඩ් එක වැඩි වෙන්න අපේ දේවල් තියෙනවා අපි වැඩි කරගන්න ඕන. ඔන්න ඔතනදී තමයි අපි අර ගොඩක් අය ෆේල් කරගත්තේ. ෆේල් කරගෙන හිතුවේ නෑ මට අපිට කිසිම චාන්ස් එකක් නෑ ඕස්ට්‍රේලියාවේ හරි කැනඩා හරි UK හරි ඒ වගේ චාන්ස් එක නැත්තේ එහෙමක. එහෙම දෙයක් නෑ. මෙහෙට ඕන ස්කිල් ඩිමාන්ඩ් එක තියෙනවා. මොකද ඒක ඉන්දියන් ස්ටුඩන්ට්ස් වුණත් මේ ඇවිල්ලා ඒක සැටිස් කරනවා. ඒ වගේම වියට්නාම් රට වියට්නාම් වලින් ස්ටුඩන්ට්ස් සිංගප්පූරියන්ස් මැලේෂියන්ස්ලා ඒ ගොඩාක් අය ඒක සැටිස් කරනවා. අපේ ප්‍රශ්නේ තිබ්බේ යම් කිසි තැනකදී අපේ ශ්‍රී ලංකන් ස්ටුඩන්ට්ස්ලා දුර්වල වුණා ඒ ඩිමාන්ඩ් එකට යන විදිහ කරගන්න. එතන සමහරලාට ඒගොල්ලෝ ලූප් හෝල්ස් හොයන්න පටන් ගත්තා. සමහරලාට ලූප් හෝල්ස් කිව්වම සමහරලාට අපි දැකලා තියෙනවා ආ මේකේ හරියන්නේ අපි අතනට යනවා. ඒ කියන්නේ බ්ලේම් ෂිෆ්ට් එකක බ්ලේම් ෂිෆ්ටිං කරනවා. ඒතර එහෙම දෙයක් නැහැ. ඒ හැම තැනම තාම ඔපචුනිටීස් තියෙනවා. නැත්තම් ඔස්ට්‍රේලියාව ඔපචුනිටීස් නැත්තම් මම එක එක්සැම්පල් එකක් කරනවා. මේ ළඟදී ෆයිනෑන්ෂල් රිව් එකෙත් දාලා තිබ්බ එකක් තමයි. ඒක ඇත්තටම එංගලන්තෙත් වෙනවා. CA ඔස්ට්‍රේලියාවේ චාර්ටර්ඩ් ඇකවුන්ටන්ට්ස් ඔස්ට්‍රේලියාවලින් ඒගොල්ලෝ කරන්න යනවා එකවුන්ටන්ස් 50,000ක මං හිතන 50,000 හරි 60,000ක ඩිමාන්ඩ් එක මේවා කරන්න එකවුන්ටින් ඇප්‍රෙන්ටිෂිප් එක දීලා
සීයේ ඔස්ට්‍රලයාත් කත් එක කකවන්ටෙන් ඇපරෙන්ටිශිප් එක දීලා එතනෙන් සීයේ ෆුල් සීයේ එක කරගන්න ඔප්ෂන එක යුකේවල කරන දෙයක් ඇත්තර මේ යුකේවල චාර්ඩ් කවන්ටර්ස් වේල්සොල එක තියෙනවා ද යුකේවල ඉන්නවනම් සමාරබන්ධන්න දන්නද ඒගොලන් ගන්න එක පාත්ත කත කොලිෆයිඩ නන් කොලිෆයිඩ් පාත්තේ කොලිෆයිඩ් කියනෙක සිමඩබ සීයේ ෆුල් කොලිෆයිඩ් නම් එහෙම කළ නැතම් වර්ක් එක්ස්පිරියන්ස් වලින් කියල එම නැත්ත නන් යුකේ කොලිෆිකේෂන් වලින් කරලා එනයට පාත්තේස් දෙයක් ඉතින් අපි ඒවා දැනගන්න ඕනේ අපේ ඉස්සරහට මොනාද කරන්න පුළුවන් නැතුව අපි අපි හිතුවොත් එහෙම මේ අපි සොරි මේ අපි ගෙනාපු විදිහටම මෙහෙම කරගෙන යනවාද එහෙම නැත්නම් අපි මොනාද අපි එජස් වෙන්නේ අර මම එදා කිව්වා වගේ මයික්‍රෝ ක්‍රෙඩෙන්ෂල් කොහොමද දාගන්නේ සමහරවල් ඩිග්‍රී එකක් කරනවා නම් ඩබල් ඩිග්‍රී එකක් කරන්නක එහෙම නැත්නම් ඩිග්‍රී එක මාස්ටර් එකක් කරනවා නම් ඩබල් ඩුවල් මාස්ටර්ස් කරන්න කොහොමද සමහරවල්ට ෆයිනෑන්ස් ඇන් ඉන්වෙස්ට්මන්ට් ඇකවුන්ටින් ඇන් ඉන්වෙස්ට්මන්ට් ඔය වගේ දේවල් තියෙනවා ඒතකොට ඒ දෙක කොයි ස්ටෙම් ඒරියාස් කොහොමද අපේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් හරි මාස්ටර්ස් ප්‍රෝග්‍රෑම් වලට ලං කරගන්නේ ඒතකොට ඒ දේවල් කරපුවම තමයි අපිට හයිලි කම්පිටිටිව් වෙන්න පුළුවන් මේ කම්පිටිටිව් ඉන්ඩස්ට්‍රි එකේ අපිට එහෙම නැති වුණොත් හරි අමාරුයි අපිට කම්පිටිටිව් වෙන්න මොකද රීසන් එක දැන් අපි එන විදිහ විතර නෙමෙයි මෙහෙට එනවනේ රටවල් 100 ගානක ස්ටුඩන්ට්ස්ලා ඒ එන ස්ටුඩන්ට්ස් එක්ක අපි කම්පිටිෂන් එකට යන්න මොන එහෙම නැති වුණොත් එහෙම අපි කල්චරලි චේන්ජ් වෙන්න ඕන කල්චරල් චේන්ජ් වුණත් ඇතර තව ප්‍රශ්නයක් තියෙනවා අපි සිස්ටම් එකත් එක්ක ඇබ්සෝබ් කරගන්න ඕන නෙට්වර්ක් ඉවෙන්ට්ස් යුනිවර්සිටීස් උයි රික්‍රූට්මන්ට් කම්පැනිස් ඇන් කම්පැනිස් එම්ප්ලොයර්ස් කරන මොනවාද මේ රික්‍රූට්මන්ට් ඉවෙන්ට්ස් වලට යන්න මේ අලුත් විදියට මේ අපි ඒ කාලේ ආපු ඒවා නෙමෙයි මං කියන්නේ මේ ඒ විදිහට යන්න ඕනේ එතකොට ඒ වගේ කොහොම ස්කිල් එතකොට අපි කමියුනිකේට් කරන්න ඕනේ එතකොට අපි නෙගටිව් අපේ තියෙන නෙගටිව් තෝට්ස් ඔක්කොම අයින් කරගන්න ඕනේ හයිජිනිටි පැත්ත ග්‍රූමින් ඒ හැම දෙයක්ම කරගෙන තමයි අපිට ඉස්සරහට යන්න පුළුවන් එහෙම නැති වුණොත් හරි අමාරුයි ලංකාවේ හරි අපි කියමු සවුත් ඒෂියන් ශ්‍රෝන්කෙට මේ කම්පිටිෂන් එකත් යන්නේ ඉඳ හැබැයි යන්න පුළුවන් යනවා නම් අපි අර ෆුල් ඇනලිටිකල් තෝට්ෆුල් මයින්ඩ් සෙට් එකක් තියාගෙන අපි ඉස්සරහට එහෙම නැති වුණොත් හරිම අමාරුයි මේ නෙක්ස්ට් 10 ඉයර්ස් හරි 5 ඉයර්ස් ඔස්ට්‍රේලියා කැනඩා යුකේ USA ඕනම රටක අමාරුයි අර දේවල් අපි ඩිවලප් කරගන්න ඕනේ. Thank you.